සාමාන්‍ය සමයේ දස 6 වන සතිය අඟ හරිවාදා පළමුණ කියවීම මීකා දිවස් ප්‍රසාදතුමන්ගේ පුතෙන්ගත් පාඩයකි මීකා 7 වෙනි පරිච්ඡේදයේ 14 සිට 15 18 සිට 20 දක්වා සරුසාර ප්‍රදේශ වලින් වටවි කාන්තාරයක හුදකලාව සිටින ඔබේ උරුමේ වන ඔබේ රැළට ඉන්දරකුගේ කෙවිතෙන් මෙන් මග පෙන්නුව මෙනව පෙර කාලයේදී මෙන් වාශාන්හිද කිලියද්ධිද පෝෂණය වන්නට ඔවුන්ට ඉඩ දුනු මෙනව මිසරයෙන් පිටතට ආ දවස්වලදී මෙන් අරුම පුදුම දේ අපට පෙන්නුව මෙනව සමිඳුනි ඔබේ ඉතිරි කුඩා පිරිසේ අපරාධය මකා දමා ඔවුන්ගේ පව් පහ කරන ඔබට සමහන් දෙවි කෙනෙක් සිටිද්ද එතුමානෝ උදහස සදහටම තබා නොගන්නාසේක මන්ද එතුමානෝ තිරසරපෙම ප්‍රිය කරනසේක එතුමානෝ අපිට යලි අනුකම්පා කරනසේක අපේ පව් පාගා දමනසේක අපේ සියලු පව් මුහුදේ පත්ලට හෙලා දමනසේක දුරාතීතයේ සිට අප පියවරුන්ට දිව්ලාක්මින් ජාකොබ්ට විශ්වාසකමත් ආබ්‍රහම්ට තිරසරපෙමත් දක්වනසේක දෙම් වාක්‍ය එසේය දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා සුවිශේෂය සුවිශේෂක මත්තෙව් තුමන් විසින් ලියන ලද දෙව් වාක්‍ය නම් එසේය මත්තෙව් 12 වෙනි පරිච්ඡේදයේ 46 සිට 50 දක්වා ජේසුස් වහන්සේ සමූහයාට කතා කරමින් සිටියදීම උන්වහන්සේගේ මෑණියෝද සහෝදරයෝද උන්වහන්සේ හා සමග කතා කරන්නට ප්‍රස්තාවක් සොයමින් පිටත සිටියහ. එවිට එක්කෙනෙක් උන්වහන්සේට කතා කොට බලන්න මාගේ මෑණියෝද සහෝදරයෝද ඔබ සමග කතා කරන්නට ප්‍රස්තාවක් සොයමින් පිටත සිටිති කීය. එහෙත් උන්වහන්සේ එසේ කීයට උත්තර දෙමින් මාගේ මෑණියෝ කවුරුද මාගේ සහෝදරයෝ කවුරුද කියා ශ්‍රාවකයන් දෙසට අත දිගකොට මෙන්න මාගේ මෑණියෝ සහ සහෝදරයෝ ස්වර්ගයේ සිටින මාගේ පියාණන් වහන්සේගේ කැමැත්ත ඉටු කරන කවුරු වුවද ඔහු මාගේ සහෝදරයාත් මාගේ සහෝදරීත් මාගේ මෑණියෝත් යයි වදාල්සේක. සුවිශේෂ වාක්‍ය එසේය. ක්‍රිස්තුනි ඔබට ප්‍රශංසා වේවා. ක්‍රිස්තුමන් තුල ප්‍රේමවන්ත සොයිර සොයිරීනි දැන් අපි කෙනෙක්ගෙන් ඇහුවොත් කවුද ක්‍රිස්තු පවුලේ සමාජික සමාජිකාවන් කියලා අපි දෙන පිළිතුරු තමයි ඒ කියන්නේ කවුද ක්‍රිස්තියානිකාරයෝ කියලා අහන තැනේට දෙන පිළිතුරු තමයි බෞතිස්මය ලැබලා කතෝලික සභාවේ සමාජිකත්වය අරගෙන සක්‍රමේන්තු ඒ කාලෙන් කාලට ලබන අය තමයි කිතුණුව කියලා ක්‍රිස්තියානිකාරයෝ කියලා. නමුත් ප්‍රේමවන්තීනි අද සුවිශේෂය දිහා බැලුවම අපි දකිනවා ක්‍රිස්තුන් වහන්සේ දෙන අර්ථ කතනය මීට හාස්පසින්ම වෙනස් දෙයක්. දැන් ක්‍රිස්තුන් වහන්සේගෙත් පවුලේ අය කියලා ගණන්ගත්තු උන්වහන්සේගේ නෑදෑයින් කියලා ගණන්ගත්තු අය එදා සමාජයේ හිටියා. ඉතින් ඒක නිසා ක්‍රිස්තුන් වහන්සේගේ අම්මා එවගේම උන්වහන්සේගේ ඥාති සොහිර සොහිරියන් උන්වහන්සේව බැහැදකින්නට එනවා. ඒක නිසා තමයි අවට ඉන්න අය ක්‍රිස්තුන් වහන්සේට කියන්නේ මෙන්න ඔබගේ අම්මා සහෝදර සහෝදරියන් ඇවිල්ලා ඉන්නවා ඔබව බැහැදකින්නට කියලා. හරියට අපි කිතුණු පවුලේ බෞතිස්මේ ලැබපු අය ක්‍රිස්තු පවුලේ අම්මල තාත්තල සහෝදර සහෝදරියන් කියනවා වගේ. නමුත් ක්‍රිස්තුන් වහන්සේගේ නිර්වචනය වෙන්නේ ප්‍රේමවන්තේනි. මගේ අම්මා කවුද? මගේ සහෝදර සහෝදරියන් කවුද?
දේව වචනය අහලා ඒ අනුව ජීවත් වෙන අය තමයි මගේ අම්මා මගේ සහෝදර සහෝදරියන් කියලා. අයමනම් ප්‍රේමවන්තීනි මෙතනදී අපි නැවතිලා අහන්නට ඕන ප්‍රශ්නයක් තියෙනවා. කිතුරුවන් කියලා අපගේ ක්‍රිස්තියානි සහතිකයේ කරපින්නාගෙන ඉන්න අපි සැබෑවටම එහෙම නැත්නම් ක්‍රිසුන් වහන්සේට අනුව උන්වහන්සේගේ පවුලේ සමාජික සමාජිකාවන්ද අන්න ඒක නිසා තමයි ප්‍රේමවන්තීනි සමහර වෙලාවට අන්‍යාගමිකයින් ක්‍රිස්තු ප්‍රතිපත්ති මත ජීවත් වෙද්දී ඒ අයට දීව වරප්‍රසාද වැඩියෙන් ලැබෙනවා දෙවියන් වහන්සේ ඒ අයට අනාවරණය වෙනවා මේකට හේතුව තමයි අපි ක්‍රිස්තියානි සහතිකයේ කරපින්නගෙන කියනවා අපි ක්‍රිස්තියානි කාරයෝ කියලා නමුත් අන්‍යාගමිකයෝ ක්‍රිස්තියානි වෙලා නැහැ සක්‍රමේන්තු ලබලා නැහැ කිතුරු සභාවේ සමාජිකයින් කියලා ගණන් ගන්නේ නැහැ ඔවුන්ව නමුත් ඔවුන් ක්‍රිස්තුන් වහන්සේ කියපු දේවල් ජීවත් කරවනවා උන්වහන්සේගේ දහම හරිහැටි නොතේරුණත් ක්‍රිස්තුන් වහන්සේ කියපු යම් යම් දේ අරගෙන ඔවුන්ගේ ජීවිතයට ඒව තදින් කාබද්දගෙන ඒව ජීවත් කරවන්නට ඔවුන් උත්සාහ කරනවා සමහර වෙලාවට ක්‍රිස්තුන් වහන්සේව දන්නේ නැතිව වුණත් සැබෑ ප්‍රේමය තුල එකිනෙකාට ආදරයෙන් පරිත්‍යාගයෙන් සමාව දෙමින් කුහක කන් වලින් ඈත් වෙලා බොහොම ලස්සන යහපත් ජීවිත ගත කරද්දී ප්‍රේමවන්තේනි ඒක තමයි ක්‍රිස්තු ප්‍රතිපත්ති කියලා කියන්නේ ආ එහෙමනම් ක්‍රිස්තු වහන්සේට අනුව උන්වහන්සේව හඳුනන්නේ නැති වුණත් ප්‍රේමය තුල ජීවත් වෙනවා නම් අනිත් අයට කරදර කරන්නේ නැතිව ජීවත් වෙනවා නම් මානව දයාව තුල ජීවත් වෙනවා නම් මනුෂ්‍යයන්ගේ වේදනාවලදී හදවත උණු වෙලා ඒ අයට පිහිට වෙනවා නම් වැරදි වැඩ කරන්නේ නැතුව ජීවත් වෙනවා නම් තමන්ට හැකි පමණින් අනිත් අයට උදව් උපකාර කරමින් ජීවත් වෙනවා නම් මෙන්න මේ අය ක්‍රිස්තු පවුලේ අය ඒක නිසා ප්‍රේමවන්තීනි දිනක අපි මේ ලෝකේ සක්‍රමේන්තු හැම දෙයක්ම ලබලා මිය ගියාට පස්සේ එතනදී ස්වර්ගය අපිට අහිමි වෙන්නට පුළුවන් නමුත් ක්‍රිස්තුන් වහන්සේව දන්නේ නැති වුණත් යහපත් ජීවත් වුණු අය එහෙම නැත්නම් සක්‍රමේන්තු නොලැබුවත් ක්‍රිස්තුන් වහන්සේට බොහොම ආදරයෙන් උන්වහන්සේගේ ප්‍රතිපත්ති ජීවත් කරවමින් ජීවත් වෙච්ච අය අපිට ඉස්සරින් ස්වර්ගයට යයි අන්න එතකොට තමයි අපිට හැඟෙන්නේ කවුද ක්‍රිස්තුන් වහන්සේගේ නියම සහෝදර සහෝදරියන් උන්වහන්සේගේ අම්මා තාත්තා කියලා අන්න ඒක නිසා ප්‍රේමවන්තීනි අපි උත්සාහ කරමු ක්‍රිස්තියානි සහතිකය තිබුණට නෙමෙයි අපි ක්‍රිස්තියානින් කියලා කියා ගන්නට ඕනේ ක්‍රිස්තුන් වහන්සේ අපිට පවසපු දේවල් නියමාකාරයෙන් ජීවත් කරවීම තුලයි අපි නියම ක්‍රිස්තියානිකාරීන් කිතුණුවන් බවට පත් වෙන්නේ අන්න ඒ දේ නියමාකාරයෙන් වටහාගෙන ජීවත් වෙන්නට අපි උත්සාහ කරමු ඔබට ජේසු පිහිටයි